ප්‍රවෘත්තිකාර්තා වුණා හිටපු අප්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා තියෙනවා මේ රජයට ණය ගෙවා ගන්න අමාරු කියලා විදේශ රටවල් වලින් අරන් තියෙන මේ තත්ත්වය හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රකාශයත් එක්ක ඔබතුමා එකඟයිද රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා කියපු කතාවත් එක්ක මම එකඟයි එතුමා ඒ ඉදිරිපත් කළා තියෙන්නේ දත්ත ඒ දත්ත කාටවත් වැරදි කියලා කියන්න හැකියාවක් නැහැ අද මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා සහ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂකවරයා දෙදෙනාම කියලා තියෙනවා අපි මේ අවුරුද්දට ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක විතර ණය ප්‍රමාණයක් දැනට ගෙවලා තියෙනවා නමුත් තව බිලියන 3.3ක විතර ප්‍රමාණයක් මේ අවුරුද්දේ ගෙවන්න තියෙනවා කියලා. ඉතින් ඒක ඇත්ත. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඒක ගෙවන්න අපිට සංචිතවල අවශ්‍ය ඇමරිකන් ඩොලර් ප්‍රමාණය තියෙනවද නැද්ද කියන එක. එතකොට ජාත්‍යන්තරයෙන් ණය ගන්න තියෙන හැකියාව පිළිබඳව ගැටලුවක් තමයි දැන් නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ශ්‍රේණිගත කිරීමේදී අපිව පහල දාලා තියෙනවා. ශ්‍රේණිගත කිරීමේ පහළ දැමීම හරහා මොකද සිද්ධ වෙන්නේ ජාත්‍යන්තර වෙළඳ පොලේ අපේ අවදානම ඉහළ ගිහිල්ලා තියෙනවා අපේ අවදානම ඉහළ යනකොට ණය දෙන පුද්ගලයෝ අපි ගැන සැක කරනවා අපි ගැන සැක කරාම ඔවුන් කියනවා හරි මං ඕගොල්ලන්ට ණයක් දෙන්න නම් ඕගොල්ලෝ මට මේ වගේ ලොකු පොලියක් දෙන්න ඕනේ කියලා දැන් මේක සාමාන්‍යයෙන් මනින්නේ ඇමරිකාවේ ඒගොල්ලොන්ගේ ස්වෛරී බැඳුම් කර සහ වෙන රටවල් වල ස්වෛරී බැඳුම් කර අතර තියෙන පරතරය පොලී පරතරය හරිනේ ඒ පොලී පරතරය අපි ගත්තොත් අවුරුදු 5ක බැඳුම් කරයක් ස්වෛරී ජාත්‍යන්තරයේ ඉදිරිපත් කරන ඔවුන්ගේ පොලී අනුපාතයට වඩා අපේ පොලී අනුපාතය 120කින් විතර වැඩි වෙලා තියෙනවා සාමාන්‍යයෙන් තියෙන 5ක විතර වැඩිවීමක්. නමුත් අද වෙනකොට 20කින් විතර වැඩි වෙලා තියෙනවා. ඒක තමයි හිටපු අගමැතිතුමා පෙන්නලා දෙන්නේ අපිව ජාත්‍යන්තරයෙන් බලන්නේ දැන් අධි අවදානම් තියෙන රටක් හැටියට.